හයිබෝවන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග මේ දවස්වල උදෙත් ප්‍රශ්නේ දවල් ගැන කවර කතාද පහුගිය දවසේ බිංගිරිය ප්‍රදේශෙන් වාර්තා වුණා අවුරුදු 27ක තරුණයෙක් අලුත් අවුරුදු ගමහරහා දිවීමේ තරඟයකට සහභාගී වෙමින් ඉඳලා ඔහු අසීරුතාවයට පත්වලා රෝහල් ගත කළා ඒ මරණ පරීක්ෂණයේදී ප්‍රකාශයට පත් වුණා ඇතැම් විට මෙය දැඩි තාපය තියෙන වෙලාවේ රස්න තියෙන වෙලාවේ මේ තරඟයට සහභාගී වූ නිසා ඇතිවෙච්ච ඉන්ද්‍රිය අකර්මණ්‍ය වීම නිසා රෝහල් ගත කිරීමෙන් සිදුවෙච්ච මරණයක් වෙන්නට පුළුවන් බව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මිට දින කීපයකට ඉස්සෙල්ලා 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා විවෘත ක්‍රීඩාංගණයක තිබුණු උත්සවයකට සහභාගී වෙමින් තිබියදී ලංකාවේ අපි අත් නොවිඳි මට්ටමේ උණුසුමක් උදේ දවල් රෑ තුනේම අත්විඳිනවා මේක කොච්චර කල් තියේද මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන මොන වගේ දේවල් ගැනද මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහත්මයාට සුභ දවසක් සුභ දවසක් අශෝක වෛද්‍ය බටුවන්තුඩාව දැන් සමහර අය කියනවා අපිට උදෙත් නාල හවසත් නාන්න හිතනවා මේ රස්නේ එක කියලා කමක් නැද්ද නේද මේක කමක් නැහැ නානවා කියන එක හොඳ දෙයක් නේ ශරීරය පිරිසුදු කරගන්නනේ අපි වෙනදට නාන්නේ නමුත් මේ දිනවල මට හිතෙන්නේ අහන්නේ මේ උෂ්ණත්වය යාමනය කරගන්න නෑ වට කමක් නැති කියන එක. එහෙම ගොඩක් වෙලා නාන්න අවශ්‍ය නෑ. විනාඩියක් තප්පර 30ක් විතර වුණත් කමක් නෑ. ශවයක යටතේ එහෙම නැත්තම් බාල්දියකින් වතුරයක් ඇඟට හලාගත්තට අපි අර ඉස්සර දුවනකොට ගමහරහා දුවන වෙලාවට ඇඟ තෙමන්නේ බයිසිකල් රේස් වල යනකොට ඒ වගේ ඇඟ තෙමාගත්තට කමක් නැහැ. නෑවා කියන එක අදහස් කරේ ඒක නම්. ඒකෙන් කාරණා දෙකකට හොඳක් වෙනවා. එකක් තමා දහඩිය සමග ශරීරයේ රැඳිලා තියෙන යම් යම් විස බීජ හෝ ඒ වගේ දේවල් පිරිසිදු වෙලා ඉවත් වෙනවා. ඊට අමතරව දවල් කාලයේදී නම් පරිසරයේ උෂ්ණත්වය අධික වේලාවකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන එක වළක්වා ගන්නටත් උදව් වෙනවා. එඳ මේක කරාට කමක් නැති වැඩක්. අපි දන්නවා පහුගිය සතිය අන්තය වෙනකොට වාර්තා වුණා ගිය සතියේ බ්‍රහස්පතින්දා වගේ වෙනකොට ලංකාවේ විදුලිය පරිභෝජනය ගිගාවොට් පැය 50ක මට්ටම ඉක්මවා ගියා කියලා ලංකාවේ විදුලිය පරිභෝජනය ඉහළටම ගිහිල්ලා තියෙනවා මේකට ගෙදරවල් වල ෆෑන් එක උෂ්ණත්වය කළමනාකරණය කරගැනීම සඳහා ඇතැම් අය පාවිච්චි කරන උපකරණ මේ ඔක්කොම පාවිච්චි වෙන එක බලපාලා තියෙනවා අපේ විදුලිය පරිභෝජනය ඉහළ ගිහිල්ලා තියෙනවා මේ මොහොතේ ඉතාමත්ම කැපී පෙනෙන ලෙස රස්නෙත් එක්ක දැන් මේ උෂ්ණත්වයේ ඉහළ යාම අපි සාමාන්‍ය පාවිච්චියද කියනෝනේ ෆෑන් එක දාගෙන දවසම ඉන්නවා නිදා ගන්නවා පොඩි දරුවෝ නිදා ගන්න තැනත් ෆෑන් එක දානවා මේකෙදි අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන තැන් මොනවද මම හිතන්නේ මේක අපි මේ හැඩ ගැහෙන්න ඕනේ එතකොට පරිසරයේ වෙන සිදුවෙන යම් යම් වෙනස්කම් වලට උචිත වෙන පරිදි අපි හැඩ ගැහෙන්න ඕනේ මේ හැඩ ගැහෙන අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ නිවසේ ස්වභාවය ඒ පුද්ගලයාගේ තියෙන පහසුකම් වල ස්වභාවය ගැන හිතලා බලලා හැඩ ගැහෙන්නට පුළුවන් අපි හිතමු ගස්කොළන් අසල තියෙන නිවසක් නම් ඔබගේ එක කාමරයක හරි එක ප්‍රදේශයක රස්නේ අඩුයි අපි සාමාන්‍යයෙන් දන්නවනේ හොඳයි උඩ තට්ටුවක තියෙන gedara කරන් දන්නවා උඩ තට්ටුවේද යට තට්ටුවේද වැඩියෙන් රස්නේ වැඩි වෙන්නේ දවල් වරුවට ඒ වගේ වෙලාවල් වලදී මං හිතන්නේ රස්නේ අඩු ප්‍රදේශයේ ඉන්න එක වැඩිය හොඳයි ඊට අමතරව මේ වැනි විදිහට විදුලි පංකා භාවිතය වරදක් දකින්නේ නැහැ මම ඒක හොඳයි උෂ්ණත්වය අවම කරගන්න පුළුවන් මේ වෙලාවේ තියෙන ගැටලුවක් තමයි මේ පරිසරයේ තියෙන ජල බිඳු සන්තෘප්තතාවය වැඩි වෙලා තියෙනවා එඳ තවදුරටත් ජල වාෂ්ප එකතු වෙන්නේ නැති නිසා හැම උඩ එකතු වෙනවා දාඩිය වශයෙන් ඒත් මේ ටික ඉවත් කරගන්න උදව්වක් වෙනවා මේ ෆෑන් එක වැඩ කරන එකෙන් ඒ ජල වාෂ්ප ඉවත් වීමේදී ශරීරය සිසිල් වෙනවා එඳ මේක ගැටලුවක් නැහැ එක කරාට කමක් නැහැ නමුත් ඒ හා සමගම අනිකුත් දේවලුත් කරොත් හොඳයි අපි සමහරලාට කියනවා ටවල් එකකින් තෙත මාතු කරනවා වගේ කරන්න පුළුවන් රස්නේ අඩු කරගන්නට
ඊට අමතරව ජනෙල් වෙන්දට අරින්නේ නැති ජනෙල් දොරවල් තියෙනවා නම් ජනෙල් දොරවල් අරින්න පුළුවන්. අපි දන්නවා නිවසේ හෝ වෙන යම් කාර්යාලයක හෝ මේ through and through air circulate වෙන්න ඕනේ. එක පැත්තකින් ඇවිල්ලා අනිත් පැත්තකින් යන්න. ඉතින් ජනෙල් මේ වෙනදට මේවා ගැන අපි හිතන්නේ නැති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ දිනවල එහෙම හිතලා දෙපැත්තකින් ජනෙල් අරිනවා නම් ජනෙල් පියන. එතකොට නිවස හරහා හුලඟ වාතය ගමන් කරන නිසා යම් කිසි සහනයක් ලැබෙන්නට පුළුවන්. ඊට අමතරව මේ තට්ටු සහිත ගෙවල් හදන අයගේ රූෆ් ටොප් තියෙන වෙලාවේදී උඩ තට්ටු එක කාමරයක් හදනවා. ඒ කාමරේ ජනෙල් එහෙම ගොඩක් මේ ආකිටෙක් කරන අය බිල්ඩින් කරන අය දන්නවා. ඒ ජනෙල් සහ දොරවල් ස්ට්‍රැටජිකලි ලොකේට් කරනවා ස්වභාවිකවම සුලං ගමන යාම ගමනේ වෙන්නේ. එතකොට රස්නේ යටතට්ටුවේ රස්නේ වාතය තියෙන වෙලාවේදී උඩ තියෙන රූෆ් ටොප් එකේ කාමරේ ජනෙල් ඇරලා තියෙනවා නම් හුලං උඩින් ගිහිල්ලා රස්නේ වාතය ඉවත් වෙනවා. අපි දන්නවා රත් වූ වාතය බරින් අඩුයි. එහෙනම් උඩට යන්නේ. එතකොට උඩට යන වාතය ටික ඉවත් වෙන්න ඉඩකඩ සලස්සලා තියෙනවා නම් මේ ස්වභාවයෙන් මම කියන්නේ මේ විදුලි බිල සහ විදුලි පරිභෝජනය ගැන කතා වෙන නිසා මෙවැනි ස්වභාවික ක්‍රම මගිනුත් අපිට යම්කිසි සහනයක් ලබා ගන්නට පුළුවන් මේ අවස්ථාවේදී. මේක වැදගත්. ඊළඟට මේ වෙලාවේ අපි දැක්කා දැනටමත් වෛද්‍ය බටුවන්තුඩාව ඇතුළු අය උපදෙස් දෙනවා මාධ්‍ය ඔස්සේ හිතල වතුර බොන්න කියලා. දැන් වතුර බොන එකයි හිතල වතුර බොන එකයි අතර වෙනස මොකක්ද? දැන් අපි සාමාන්‍ය කාල සීමාවක දැන් මේ රස්නේ ගැන සලකා බලද්දී අසාමාන්‍ය කාල සීමාවක දැන් ඉන්නේ. පැහැදිලිවම. සාමාන්‍ය කාල සීමාවල්දී අපි කියන්නේ පිපාසය නවතිනතුරු වතුර බොන්න කියලා. එතකොට එතනින්ම කියනවා මේ පිපාසය ආවහම වතුර බොනවා කියලා. නමුත් දැන් එහෙම බෑ. දැන් අපි හිතුවත් නැතත් ශරීරයේදී මේ රස්නේ තියෙන වෙලාවේදී නිරතුරුවම අපේ ශරීරයෙන් ජලය ඉවත් වෙනවා. වාෂ්ප වෙවි ඉවත් වෙනවා. එතකොට මේ අපි හිතමු සාමාන්‍යයෙන් උදේ 9:10 ඉඳලා හැන්දෑවේ 4:05 වෙනකම් මේ පැය 6-7 ඇතුළත වතුර විශාල ප්‍රමාණයක් අපිට නොදැනීම ශරීරයෙන් ඉවත් වෙනවා. එතකොට මේ නොදැනීම ඉවත් වෙන වතුර ටික නැවතත් සංතෘප්ත කර ගැනීමට වතුර බොන්න ඕනේ කියලා හිතලා වතුර බොන්න ඕනේ. එතකොට මේක ඒ පුද්ගලයාගේ දිනචරියාව වැඩ කටයුතු රාජකාරිය අනුව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි උපදේශයක් දෙන්නේ පැය භාගයකට පැයකට වරක් මිලිලීටර 200ක් 250ක්. දැන් මිලිලීටර හැම වෙලේම බලබලා ඉන්න බෑ. එතකොට අපිට යම් කිසි අදහසක් තියෙනවා gedara තියෙන තේ කෝප්පයක. මෙතන මිලිලීටර 100ත් 125ත් අතර. අර තේ බොන මග් එක තියෙන්නේ. මග් එකේ සාමාන්‍යයෙන් මිලිලීටර 150ත් 200ත් අතර. මේන් එකක් පැය භාගයකට සැරයක් බොනවා නම් දවල් බරුවේ පැය 8 ඇතුළත බිව්වොත් ලීටර 2ත් 4ත් අතර ප්‍රමාණයක් ශරීරයට ඇතුළනවා. එතකොට මෙවැනි දිනවල තියෙන අධික තාපයත් එක්ක ශරීරයෙන් අහිමි වෙන ජලයේ ප්‍රමාණය නැවත ප්‍රතිස්ථාපනය කරගන්න මේක හොඳටම ඇති කියලා තමයි අදහස. නමුත් මතක තියාගන්න ඕනේ මේ ශරීරයට අවශ්‍ය වතුර ප්‍රමාණය විද්‍යාත්මක ගණන් හදන්න යනවා නම් ඒ පුද්ගලයාගේ වයස, බර, ශරීරයේ බාහිර තියෙන සර්ෆස් ඒරියා එක මේ ඔක්කොම බලලා වුණේ ගණන්. නමුත් අපි එදිනෙදා සාමාන්‍ය ආකාරයට කරනවා නම් අපි කිව්වේ පැය භාගයකට සැරයක් වතුර ටික ටික බොන්න කියන එක. හරිම පැහැදිලි. මේකෙදි අපේ අවධානයට ලක්වන තව කාරණයක් තියෙනවානේ. මොකද දැන් සෙන්ටිග්‍රේඩ් හංසක 36ක වගේ උෂ්ණත්වය අපිට හරි පහසුවෙන් හැමදාම වගේ දැනෙනවා. හැමදාම වගේ එළියට ගිහිල්ලා බැලුවොත් මේ උෂ්ණත්වය තියෙනවා. අපි මේ වගේ උෂ්ණත්වය, මේ වගේ රස්නේ දිගට අත්විඳලා හුරු ජනතාවක් නෙමෙයි. දැන් මෙන්න මෙතෙන්දී, ඒ කියන්නේ මේකට හුරු වෙච්ච රටවල්, හුරු වෙච්ච පිරිස් ඉන්නවා. මේකෙදි වැඩියෙන් හිතන්න ඕන තැන මොකද්ද? මම හිතන්නේ ප්‍රධානම කරුණ අපි සාකච්ඡා කරන්න ඕනේ මේක තමයි අශෝක. අපි ලංකාවේ අපි දවසල පොඩි පන්තිවලදී එහෙම මේ රට ගැන මාතෘකාලීන උඩ පටන් ගන්නෙම සමසීතෝෂ්ණ රටක් කියලානේ. හරියටම හරි. හරි. ඒකෝට දැන් ඒක ටිකක් වෙනස් වෙලා. ඒකෙම කියන අපේ රට එක් වැඩි මේ ටෙම්පරේචර් ෆ්ලක්චුවේට් වෙච්ච රටක් නෙමෙයි. දැන් තමයි මේක වෙලා තියෙන්නේ. ඒකෝට එහෙම ලොකු පරාසයක ටෙම්පරේචර් එක ෆ්ලක්චුවේට් වෙන රටවල මිනිස්සු දීර්ඝ කාලිනියක් සමහරවිට පරම්පරා ගානක් තිස්සේ ඒවට හුරු වෙලා තියෙනවා.
ඔවුනොන්ගේ දිනචරියාව හදාගෙන තියෙනවා. දවල් කාලයේදී නිවසටම වෙලා සිටින්න, ඇතුළක සිටින්න, නිදාගන්න, ඒගොල්ලන්ගේ දිනචරියාවල් හරගස්සගෙන තියෙනවා. එතකොට ඒගොල්ලෝ වැඩ කටයුතු කරගන්නවා උදේ පාන්දරම, උදේ 3ට විතර පටන් අරන් උදේ 8 වෙනකොට වැඩ ටික ඉවර කරගන්නවා. අපව සන්ධ්‍යා කාලයේදී 4 5 වෙනකොට ඉරෙලිය අඩුවන වෙලාවෙදී ඉඳලා අපව රාත්‍රී කාලයේදී එළිය කරන රාජකාරි කරගන්නවා. නමුත් අපේ රට එහෙම පුරුදු වෙලා තියෙන රටක් නෙමෙයි. අපේ අපි පුරුදු වෙච්ච දිනචරියාවල් තියෙනවා, රැකියා කරන ආකාරය තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේදී අනිකුත් හැඩ ගැසීමේ දේවල් නිවැරදි ලෙස කරගන්න ඕනේ. අනිකුත් හැඩ ගැසීමේ ක්‍රියාකාරකම් අපි කීපයක් සාකච්ඡා කරනවා. ඒන් එකක් තමයි මේ හිතලා වතුර බොන එක. දැන් මේ කියන්නේ මේ වතුර බොන කාරණේම කල්පනා කරනකොට අපේ එක එක්කෙනාගේ පුරුදු තියෙනවනේ, චර්යාවන් තියෙනවනේ. රස්නේ වැඩි, ඒ නිසා සීතල දෙයක් බොන්න හිතනවා. රස්නේ වැඩි, ඒ නිසා සීතල වතුර, එහෙම නැත්නම් සීතල බීම බොන්න පෙළඹෙනවා. මේක අපිට එකවරම හිතට එන දෙයක්. මෙන්න මේක කොයි වගේ බලපෑමක්ද කරන්නේ? මේක ඉතාමත්ම හොඳ වැදගත් දෙයක් අපි සාකච්ඡා කරන්නට ඕනේ. ඔබ අහලා ඇති, දැන් අර පොඩි දරුවෙකුට උණ තියෙන වෙලාවේදී පැරසිටමෝල් ඖෂධය දීලා අපහු පැය 4ක් යන්න කලින් උණ වැඩි වුණාම අපි කියන්නේ ටිපිඩ් ස්පොන්ජින් කරන්න, තෙත රෙද්දකින් ඇඟේ තෙත මාතු කරන්න කියලා. ඒකට කියන්නේ ටිපිඩ් ස්පොන්ජින්. කියන්නේ යන්තම් රස්නේ වතුර. ඊට අමතරව ඒක තවදුරටත් පැහැදිලි කරනවා නම් දරුවාගේ ශරීර උෂ්ණත්වයට වඩා ටිකක් අඩු රස්නේ වෙන්න ඕනේ. හරි. එතකොට රස්නේම තියෙන්නත් ඕනේ, හැබැයි ඇඟේ රස්නේට වඩා ටිකක් අඩු. එතකොට තමයි මේ හැම යට තියෙන රුධිර නාල ප්‍රසාරණය වෙලා එළියට එහි තියෙන තාපය මුදා හරින්නේ. බැරි වෙලාවක් අපි සීතල දෙයක්කින්, සීතල වතුරෙන් දරුවාව ටෙපිඩ් ස්පොන්ජින් කරන්න හැදුවොත් ශරීරයේ හිතනවා ආ මේ සීතල කාල සීමාවක් තියෙන කියලා, අර රුධිර නාල සංකෝචනය වෙලා රුධිරය ටික ඇතුළෙම තියා ගන්නවා. එතකොට ඇඟ ඇතුලේ රස්නේ දිගටම රඳා පවතිනවා. එහෙනම් මේ සීතල වතුර භාවිත කරන්න හොඳ නැහැ ඇඟේ තියෙන රස්නේ අඩු කරගන්න. ඒ හා සමගම එම තර්කයෙන්ම සීතල වතුරම බොන එක එක දිගටම ඊතරම්ම සුදුසු දෙයක් නෙමෙයි. ඉඳලා හිටලා සීතල වතුර බිවට කමක් නැහැ. මම මේ කියන්නේ කෝපයක් දෙකක් ගැනත් නෙමෙයි. විශාල ප්‍රමාණයෙන් බොන්නට හොඳ නැහැ. ඒකම සාමාන්‍ය වතුර වුණත් කුඩා කාල සීමාවක් තුළදී ගොඩාක් එක දිගට බොන්නත් හොඳ නැහැ. අපි හිතමු යම් කිසි පුද්ගලෙක් පැයක් දෙකක් විතර ගමනක් ගිහිල්ලා එළිය ගිහිල්ලා ඇවිල්ලා හොඳටම වතුර බී ගන්න බැරිලා මහන්සිලා ගෙදර ආපු ගමම පටපට ගාලා ලීටරයක් විතර වතුර බොන්න හොඳ නැහැ. ඒ කියන්නේ කෝපයක් විතර, මිලිලීටර 200ක් විතර බීලා විනාඩි 10ක් 15ක් ගිහිල්ලා තව එයාගේ දැන් ශරීරයට ඇත්තටම ලීටරයක් විතර වතුර අවශ්‍යයි. නමුත් එක පාර්ටම කුඩා කාල සීමාවක් ඇතුළත මුළු ලීටරෙම බොන්න නරකයි. කල් ඇරලා තමයි බොන්න ඕනේ. ඒ හා සමගම මම අපි කලින් කිව්වා වගේ ඒ වගේ වෙලාවක කවුරු හරි ලීටරයක් විතර විනාඩි 10න් 15න් ලීටරයක් විතර සීතල වතුර බිවොත් ඒකත් එච්චර සුදුසු නැහැ. වෛද්‍ය බටුවන්තුරා, දැන් මේ ඉදිරි කන්නට සූදානම් වෙන මොහොත විශේෂයෙන්ම අපේ වීගොවිතන කරන පිරිස, අපි කොච්චර කිව්වත් මේ රස්නේ තියෙනවා, එළියට යන්න එක සීමා කරගන්න, දවල් කාලේ දැඩි රශ්මියට නිරාවරණය වෙන්න එපා කියලා, ඒ අයගේ ජීවන ක්‍රමයත් එක්ක ඔවුන්ගේ වෘත්තියත් එක්ක ඒක සම්පූර්ණයෙන්ම මගහරින්න බෑනේ. එතකොට අපි මේකෙදි යම් ආකාරයක පරිස්සම් වෙලා කටයුතු කිරීමනේ කරන්න ඕන. මොනවද ඔබේ යෝජනා? මම නම් හිතන්නේ මේක ඉතාම වැදගත් දෙයක් අපි කතා කරන්න ඕනේ. මම හිතනවා ගොඩක් උනන්දුවෙන් අපේක්ෂා කරන අපේ ගොවි ජනතාව මේ ගැන මේ වැඩසටහන අහගෙන ඉන්නවා ඇති කියලා. දැන් අපි තදින්ම හිරුවෙලිය තියෙන කාල සීමාව ගැන හිතමු. ඒ ලංකාවේ ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් මේ දිනවල උදේ 10 විතර වෙනකොට තදබල හිර රශ්මිය තියෙනවා. ඒක හන්දෑවේ 3 විතර වෙනකන් අනිවාර්යයෙන්ම තදටම හිරුවෙලිය තියෙනවා. අපි සාමාන්‍යයෙන් හිතුවොත් උදේ 9 සිට හවස 4 දක්වා කාල සීමාව පුළුවන් තරම් මඟ අරින්නම ඕනේ. එක දිගට මේ පැය 4ක් විතර ඒ කාල සීමාව ඇතුළත තද හිරු රශ්මියේ ඉඳගෙන වැඩ කරන එක තරම් සුදුසු නැහැ. අපි දන්නවා සමහර ගොවි මහතුන් මේ කුඹුරට හරි හේනට හරි ගියාට පස්සේ වැඩ අර උදැල්ල හරි පාවිච්චි කරන භාණ්ඩය අතර අරගත්තට පස්සේ ඕක බිම තියලා එන්න පැය 2-3ක් ගන්නවා. එතකොට තද ආවේ පැය 2-3ක් වතුර නොබී ඉන්න එක මේ වෙලාවේ
එතරම් හොඳ කටයුත්තක් නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වෙලාවල් මගාරින්. ඒ වෙලාවේ කරන්න මොමනාව ආවත් ඒ වැඩ රාජකාරිය පැය භාගයක් විතර කරලා ආපහු හේවනට ඇවිල්ලා පැය භාගයක් විතර ගිමන් හැරලා වතුර බීලා ආපහු යගියාට කමක් නැහැ. හැබැයි එහෙම ගියත් යන වෙලාවේදී ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන විශේෂයෙන් පරිස්සම් වෙන්නට ඕනේ. අපි දන්නවා අවවේගීය වෙලාවක ඔළුව රත් වෙනවා වැඩි. මේ දවස්වල ගොඩක් ඈතරේ මොබයිල් ෆෝන් තියෙනවා. මොබයිල් ෆෝන් එක නිකන් අයන් එක වගේ රත් වෙන වෙලාවල් තියෙනවා අවුවේ විනාඩි 10ක් හිටියත්. මේකෙන් කියවෙන්නේ මේ කළු පාට තද පාට තියෙන පෘෂ්ඨයන් හොඳින්ම තාපේ උරා ගන්නවා. ඉතින් ඇඳගෙන ඉන්න ඇඳුම් සුදු හෝ ලයිට් කලර්ස් වෙන තරමට හොඳයි. කළු හරි එහෙම තද වර්ණ නම් ශරීරයට ඇඳුම් වලට තාපේ උරා ගැනීම ඉතා වැඩි වෙනවා. ඉතින් ගෝවි මහතුන් එළිය වැඩ කරන අය හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ ලා වර්ණ ඇඳුම් ඇඳගෙන ඉන්න. ඊට අමතරව හිස් වැස්මක් භාවිත කරන එක ඉතාමත් වැදගත්. මොකක් හරි අපි අර හැට් එක කියන්නේ වටේ බ්‍රිම් එකක් තියෙන ඉස්සර කාලෙන් තිබුණා වයිඩ් බ්‍රිම් හැට් තිබුණා අර පංකොල තොප්පිය තිබුණා ඊට අමතරව බටකොළ වලින් ගියපු තොප්පියකුත් තිබුණා වටේටම තියෙන. ඉතින් මොකක් හරි ක්‍රමයකට එවැනි තොප්පියක් හොයාගන්න පුළුවන් නම් ඊට අමතරව හැට් කියන එක තියෙන්නේ ඉස්සරහට සන්ෂේඩ් කැලක් තියෙන එක තියෙන මේ මොකක් හරි ක්‍රමයකට හිසාවරණයක් පාවිච්චි කරනවා නම් ඉතාමත් වැදගත් මේ වෙලාවේදී. ඊට අමතරව මේ නිතර නිතර පෑ භාගෙන් භාගයට හෝ ආපහු හෙවනට ඇවිල්ලා පෑ භාගයක් විතර රැඳිලා ඉඳලා වතුර ටිකක් බීලා ආපහු ගියාට කමක් නැහැ. හැබැයි අර අනික් වෙලාවල් තියෙන උදේ 9ට කලින් සහ හවස 4ට පස්සේ තියෙන පෑ අට වගේ කාල සීමාවදී පුළුවන් තරම් අර මග ඇරිච්ච වැඩ ටික කරගත්තට කමක් නැහැ. කෙටි කාලීන අපේ කටයුතු වල වෙලාව කළමනාකරණයක් කරගන්න පුළුවන් නම් ඒකෙන් මේකේ සහනයක් ලැබෙනවා. හැබැයි එහෙම කරන්න බැරි පිරිසකුත් ඉන්නවනේ. අපි දන්නවා අපේ පොලිසියේ මහත්වරු විශේෂයෙන්ම මාර්ගයේ ඉන්න අය ඊළඟට විවිධ ආයතනවල ඉන්න විවිධ මට්ටමේ ආරක්ෂක නිලධාරීන් මේ අය දවසේ ඉතාමත්ම අසීරු කාල වේලාවල් වල එළියේ ඉන්නවා. දැන් මෙන්න මේ අයට ඔබේ උපදෙස මොකද? මේ අයටත් කියන්න ඕනේ භාවිතා කියන්නේ ප්‍රැක්ටිස් කරන්න ඕන ක්‍රම දෙක තුනක්. එකක් හිස අනිවාර්යයෙන්ම හිස වැසුම භාවිතා කරන එක. සුදු හෝ එවැනි ලා වර්ණ භාවිතා කරන එක. සැරින් සැරේ හෝ හෙවනකට එන එක. ඒ හෙවනට එන අවස්ථාවේදී වතුර පානය කරන එක. හැම සාක්කුවේ දාගෙන හරි දැන් සම් බෝතල් තියෙනවනේ විවිධ ප්‍රමාණයේ නිකම් මිලිලීටර් 200 බෝතලයක හරි වතුර ටිකක් ළඟ ම තියාගෙන ඉන්න එක. කියන්නේ බිල්ඩිමකට හරි ගේට හරි බිල්ඩිමක් ඇතුළට එන්න බැරි අවස්ථාවක නම් එළියම නම් ඉන්නේ ඒ වෙලාවට තමා ළඟම වතුර බෝතලයක් පොඩි ප්‍රමාණයකින් හරි තියාගෙන බොන එක ඉතාමත් වැදගත් වෙනවා. ඊට අමතරව අපි දැකලා තියෙනවා සමහර ආරක්ෂක නිලධාරීන් අවු කණ්ණාඩි පළඳිනවා. ඒකත් හොඳයි. මොකද S2 ආරක්ෂා කර ගැනීමට ඒකත් වැදගත් වෙනවා. ඊට අමතරව යම් කිසි පුද්ගලයෙක් දැනටම පුරුදු වෙලා ඉන්නවා නම් මේ ආලේපන සන් බ්ලොක් පාවිච්චි කරන්න ඒක භාවිතා කරන එක හොඳයි. ඒක කරාට කමක් නැහැ. මං කියන්නේ දැනටම ඔල්රෙඩි භාවිතා කරන කෙනෙක් හෝ ඒකට පුරුදු වෙලා තියෙන කෙනෙක්. අපි දන්නවා සමහර ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකයෝ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන එහෙම අපි දැකලා තියෙනවනේ මූණේ ගාගෙන ඉන්න ඒ වගේ කරාට කමක් නැහැ. ඉතින් මේ විවිධ ක්‍රම කීපෙම භාවිතා කරනවා නම් ඒක හොඳයි. හැබැයි එක දිගටම පැයක් විතර එක දිගටම සදු හිර රශ්මිය ඉන්න එක නම් සුදුසු නැහැ. ටිකකට හරි හෙවනකට පැමිණීම ඉතා අත්‍යවශ්‍යයි. අපේ මෙච්චර රස්නේ කාලයක් ඒ කියන්නේ රස්නේ වැඩිවීම එකක් ඒ රස්නේ වැඩිවීම මෙච්චර කාලයක් අල්ල හිටීම තවත් එකක්. වෛද්‍ය බටුවන්තුරාව මම දන්නවා ඔබ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලංකා විශේෂ අංශයක මේ පිළිබඳව සම්බන්ධීකරණය කරනවා. මේ රස්නේ කොච්චර වගේ අල්ල හිටී කියලාද ප්‍රක්ෂේපණය කරලා තියෙන්නේ ඉදිරියට බලලා තියෙන්නේ? මං හිතන්නේ අපේ කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වෙනුවට නිකුත් කරලා තියෙන ප්‍රොජෙක්ෂන්ස් අනුව ඒගොල්ලෝ ප්‍රධාන දිනයක් ලෙස හඳුන්වන තියෙන්නේ මේ මාසේ 25 වෙනිදා. මේ මාසේ 25 වෙනිදාට සතියක් කලින් හෝ සතියක් පහු වෙන කාල සීමාව ඇතුළත දක්වා මෙම උෂ්ණත්වය පැවතිය හැකි බව තමයි ඔවුන් කියන්නේ. අපි දන්නවා දැන් කලින් නම් ප්‍රොවින්සස් කීපයක්ම මේ අධික රශ්නයට ලයිස්තුවට එකතු කරලා තිබ්බා. ඊයේ දවසේ බස්නාහිර පළාතත් ඒ ලයිස්තුවටම එකතු වුණා. ඒ නිසා මේක වෙනස් විය හැකි. නමුත් සාමාන්‍ය අදහසකින් ගත්තොත්
කියන්නේ තවත් මාසයක් හෝ මාසෙකමාරක් දක්වා අපිට මේ උෂ්ණත්ව තත්වයත් සමග කොහොම හරි හැඩගැහෙන්නට වෙනවා. එඳ මං හිතන්නේ අපේ රටේ සියලුම දෙනා මේක න විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් මේ ගොඩක් උපදේශ වැඩිහිටියෝ ගැන ටාගට් කරගෙන කියනවා. අනිවාර්යයෙන්. නමුත් අපි හිතන්න ඕනේ, විශේෂයෙන් හිතන්න ඕනේ කණ්ඩායම් දෙකක් තමයි පාසල් දරුවෝ සහ පෙර පාසල් දරුවෝ. හරියටම හරි. මොකද මේ පාසල් දරුවෝ සහ පෙර පාසල් දරුවන් තමයි එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න, ඇවිදගෙන යන්න, මේ වගේ ඒවාදී මේ කණ්ඩායම් දෙක විශේෂයෙන්ම අවධානයට ලක්විය යුතුයි. මොකද ඒ අයට මේ රස්නේ කියන එක දැනිලා ඒකේ සංවේදනය තේරුම් අරගෙන ඒ වෙනුවෙන් තනිව තීරණ අරගෙන කටයුතු කරන්න බැරි නිසා. ඒක ඇත්ත. නමුත් මේකේ එක හොඳක් තියෙනවා, මේ පෙර පාසල් දරුවෝ සහ පාසල් දරුවන්ව වෙනස් කරගන්න, උන්ට නිවැරදි උපදේශය ලබා දුන්නා නම් ඔවුන් ඒක පිළිපදිනවා. එහෙනම් මම හිතනවා මේක ඉතාමත්ම වැදගත්. පෙර පාසල් වයසේ ඉන්න දරුවෝ, පාසල් වයසේ දරුවෝ ඉන්න දෙමව්පියෝ අනිවාර්යයෙන්ම ඔවුන්ට උපදෙස් දෙන්න ඕනේ. උපදෙස් දීලා විතරක් මදි, පසු විපරම් කරලා බලන්න ඕනේ. අද ඉස්කෝලේ යනකොට ගිනිච්ච වතුර ටික බීලාද? දැන් අපි පහුගිය සති දෙක තු පුරාම සියලුම උපදෙස් දෙන වෛද්‍යවරු අනිකුත් අය සියලුම දෙනා කිව්ව වෙනදාට ගිනින වතුර ප්‍රමාණයට වඩා දෙගුණයක් ගිනියන්න, වතුර බෝතල් දෙකක් ගිනියන්න. මම හිතනවා සියලුම දෙමව්පිය පොඩ්ඩක් කල්පනා කරලා බලුවා නම් සාමාන්‍ය කාලගුණ තියෙන දවස්වලදී ගිනින වතුර බෝතලේ බොන්නේ නැති වෙලාවල් තියෙනවා මේ දරුවෝ. මේ දවස්වල දෙමව්පියන්ගේ අවධානයක් තියෙන අර කෑම එක කෑවද කියලා, වතුර බිව්වද කියලා අහන්න. එඳ මම අපි කලින් කිව්වනේ අපි දැන් හැඩ ගැහෙන්න ඕනේ කියලා. ඒතකොට හැඩ ගැහෙන එකේ එක අංගයක් තමයි වතුර බිව්වද කොමට බෝතලේ අරගෙන පෙන්නන්න. වතුර ඉතුරු වෙන්නේ නැතුව බීලා තියෙනවා නම් ඒක හොඳ දෙයක්. එතකොට තව දෙයක් තියෙනවා මේ දෙමව්පියන්ට කියන්න ඕනේ. අපි හැමෝම දැනුවත් වෙන්න ඕනේ. දැන් අපිට යම්කිසි අදහසක් එන්න පුළුවන් අපි ඇඳුම් ඇඳගෙන ඉන්නකොට නිරාවරණය වෙලා තියෙන ප්‍රදේශයෙන් පමණයි දාඩිය වෙන්නේ කියලා. එහෙම නැහැ. මුළු ඇඟෙම්ම, මුළු හැමේ, මුළු ඇඟේ පුරාම සමති තියෙන හැමතැනින්ම ජලවාෂ්ප වාෂ්ප වෙනවා. එතකොට වැඩිහිටියෙකුගේ නම් මුළු බරත් ශරීරයේ හමේ ප්‍රමාණයත් බලනකොට ඒකේ යම්කිසි ප්‍රතිශතයක් තියෙනවා. නමුත් දරුවන්ගේ බරට සාපේක්ෂව මේ සර්ෆස් ඒරියා එක ගොඩක් වැඩි. එතකොට දරුවන්ගේ වාෂ්ප වීමේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි. ඒ නිසා මේ දරුවන්ගේ විචලනයට ලක්වීමට තියෙන ඉඩකඩ ගොඩක් වැඩි පෙර පාසල් දරුවෝ සහ පාසල් දරුවන්ගේ. ඒ නිසා ඔවුන් වැඩිහිටියන්ටත් වඩා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ වෙනදාට වඩා වැඩියෙන් වතුර බොන එක. කුඩා දරුවෝ වගේම අනිත් අපි වැඩි අවධානය යොමු කළ යුතු කණ්ඩායම තමයි වැඩිහිටියෝ. මොකද අපි දන්නවනේ මේ අය ගෙදර ඉන්නේ. අපි වැඩි පරිස්සමට කියනවා ජනේල් වහගෙන ඉන්න, අපි ගෙදර නැති අතරේ පරිස්සමට ඉන්න කියලා. මේ අය කොහොමද හිතන්න ඕන දෙවනි එක? දැන් යම් ආකාරයකින් දැන් අපි දන්නවනේ මේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වගේ ගත්තොත් පහුගිය දවසේ තිබිච්ච ක්‍රීඩා උත්සවයකට සහභාගි වෙච්ච පිරිස අතර විශාල පිරිසක් රෝහල් ගත කරන්නට වුණා දැඩි උණුසුම් තත්ත්වයන් යටතේ ක්‍රීඩා පිටියේ රැඳී සිටීම නිසා. යම් ආකාරයකින් අසීරුතාවයක් ඇති වෙන ලක්ෂණ මොනවද දැඩි උණුසුම නිසා? අපි දන්නවා දැන් කාට හරි වෛරස් උණක් හැදුනොත් ඇඟ රත් වෙනවා කියලා දැනෙනවා. ඒ වගේම ශ්වසන මාර්ගයේ රෝගයක් හැදුනොත් කැස්සෙනවා, කිමිහුන් යනවා කියලා අපි දන්නවා. නමුත් මේ හීට් වේව් වලට, එහෙම නැත්නම් හීට් එකට ඇඟේ රස්නේ වැඩි වුණාම කියලා කියන්න විශේෂ සලකුණක් එකපාරට කියන්න අමාරුයි. නමුත් වෙනදට වැඩිය තෙහෙට්ටු ගතිය වගේ දැනෙනවා නම්, අපහසුතාවයක් දැනෙනවා නම්, මේක ටිකක් විජලන ටිකක් වැඩි වුණාම එන ලක්ෂණ, තමන්ට නිකන් කලන්ත ගතියක් වගේ දැනෙනවා නම්, එහෙම නැත්නම් හිටපුවම් කලන්තේ හැදුනේ නැතු වුණත් නිකන් වැටෙන්න වගේ යන ෆීලිං එකක් එනවනම්, ඊට අමතරව ටිකක් සීරියස්ලි වැඩිපුරම විජලනීය තත්වයටපත් වුණොත් නිවැරදි ලෙස සිතුවිලි ඇතිවීමට උනත් බලපාන්න පුළුවන්. එතකොට හරියටම වෙන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන වගේ තත්වයක් එනවනේ. මේ සියලුම ලක්ෂණ විජලනයේ නිසා ඇතිවිය හැකියි. මේ විචලනය නිසාම කියලා විශේෂයෙන්ම කියන්න බැරි වුණත් වෙනදට වඩා වෙනසක් දැනෙනවා නම් පළවෙනියෙන්ම සැක කරන්න ඕනේ
මගේ වතුර ප්‍රමාණය මදිද මම විජලනය වෙලා දන්නේ නැහැ ඉතින් වතුර බොන්න ඕනේ කියන එක තමයි පළවෙනි අදහස වෙන්න ඕනේ. සමහර කෙනෙක් කියන්න පුළුවන් ඇස් නිලංකාර වුණාද කියලා. ඒ වගේ වෙනදට ඒකනේ අපි මේ සාමාන්‍ය භාවිතයේදී කියන්නේ. ඔව්. වෙනදට වඩා නොවුණු දෙයක් වෙනසක් දැනනවා නම් අනිවාර්යයෙන්ම ඒක ගැන සැලකිලිමත් විය යුතුයි. මේක අපි අවධානයෙන් ඉන්න ඕන කාරණා කර මම කැමති ආපහු යන්න. දැන් මේ දරුව වගේම අපි මෙතෙන්දි හිතන්න ඕන පිරිසක්නේ වැඩිහිටියෝ. මොකද අපේ වැඩිහිටියෝ නගරයේ විශේෂයෙන් ගත්තොත් ගෙවල් ඇතුළේ දවල් කාලය ගත කරනවා. උණුසුම ඉතාමත්ම වැඩි. අපේ මේ නාගරික සමාජය ඇතුළේ හරියට හුරු වෙලා ඉන්නවා දොරත් වහලා ජනේලුත් පුළුවන් තරම් වහගෙන ඉන්න. මෙන්න මෙතෙන්දි gedare ඉන්න සෙසු අය වැඩිහිටියන් සම්බන්ධයෙන් ඒ අයගේ ආරක්ෂාකාරත්වය පිළිබඳව හිතන සෙසු පිරිස කොයි පැත්තෙන්ද බලන්න ඕන? මං හිතන්නේ අපිට හැම වෙලේම අමතක වෙන කොටසක් තමයි අපි මේ වැඩිහිටි වයස්ගත පුද්ගලයෝ එල්ඩර්ලි. අපි දරුවෝ ගැන හිතනවා, පෙරපාසල් දරුවෝ ගැන හිතනවා. නමුත් පවුලේ ඉන්න වැදගත්ම වැඩිහිටියෝ ගැන අමතක වෙන්න ඉඩ තියෙනවා. මේ උන්ගේ තියෙන ලොකු ගැටලුව තමයි මේ මොබිලිටි පොඩ්ඩක් කම්ප්‍රොමයිස් වෙලා ඉන්න සමහරලාවට ඇවිදින්න ටිකක් ඉඩකඩ අඩුයි. එතකොට දරුවෝ කියන්නේ ගෙදරින් යනකොට එහෙම ඇවිදින්න එපා, ඇවිදලා වැටෙන්න එපා. එතකොට උන්ගේ ස්වභාවයෙන්ම හරි සරල උපදෙස් දෙන්නේ. හරි. ඉතින් එහෙම ඇවිදින්න එපා නම් මේ දවස්වල ළඟට ගෙනත් දීලා යන්න ඕනේ සියලුම දේවල්. වතුර බෝතල්ද වෙනදට දෙනවට වැඩියෙන් වතුරද, තව බේසමකට වගේ වතුර දාලා හරි, එහෙම නැත්නම් ඇඟ තෙතමාතු කරගන්න ටවල් එකක් හරි රෙදි කෑල්ලක් හරි, මේ සියලුම පහසුකම් ළඟටම ඉන්න කාමරේට සලස්සලා තියෙනවා නම් මං හිතන්නේ ඒක වැදගත් කියලා. ඊට අමතරව අපි මේ කරුණ ඒ පුද්ගලයා පුද්ගලයාගේ තියෙන තත්වය මත හිතලා බලන්නට ඕනේ. සමහරලාට වැඩිහිටියෙක් වීල්චෑයකක එහාට මෙහාට ඉන්න වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමාගේ කටයුතු තවදුරටත් කරගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කෙනාගේ හැටියට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම වතුර වගේම කෑම බීම වෙනදට වඩා සැලකිලිමත්ව ලබා දෙන එක ඉතා වැදගත්. අමතරව අපි කලින් කිව්වා හොර සතුරු ප්‍රශ්න නිසා ජනෙල් වහගෙන ඉන්න එක. මම හිතන්නේ ඒ ගැනත් සිතලා බලලා අවශ්‍ය නම් හැකි ආකාරයේ ගේ හරහා මේ ක්‍රොස් වෙන්ටිලේෂන් එන විදිහට ජනෙල් දොරවල් විවෘත කර ගැනීම වැදගත්. වෛද්‍ය බටුවන්තුඩාව මේ කියපු කාරණා එක පැත්තකින් සරලයි, අනිත් අතින් ඉතාමත්ම වැදගත්. මොකද අපි මේ මුහුණ දෙමින් ඉන්නේ වෙනද අත් නොවින්ද කාරණයකට, මේ උණුසුම් කාලගුණික தত্ত্বය අල්ල හිටින එකට. ඒක අපි හැමෝම අලුතෙන් අවධානයට ලක් කළ යුතු කාරණයක්. වෛද්‍ය බලතුන්තර බෙහෙම්න ස්තුතිය අද පැතිකඩ සංවාදයට එක් වුණාට. ගොඩක් ස්තුතියි.